ආයුබෝවන් කියලා පිළිගන්නව නව ආරම්භකට ඔයාලා හැමදෙනාම. ඉතින් අද අපි බලන්න හදන්නේ Prison Break TV series එකේ season 2 එකේ පළවෙනි episode එක. ඔයා තාමත් පළවෙනි season එකේ episode ටික බැලුවේ නැත්නම් මේ උඩින් වැටෙන link එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් පළවෙනි season එකේ හැම episode එකක්ම බලන්න. එහෙනම් ඉතින් වෙනද විදිහටම වැඩි කතා බහකින් තොරව අපි යමු අද episode එකේ මොකද්ද වෙන්නේ කියලා බලන්න. මේ episode එක පටන් ගන්නවත් එක්කම Alexander කියන නිලධාරියාව තමයි පෙන්වන්නේ. එයා තමයි දැන් මේ case එක handle කරන්නේ. පැනලගිය කට්ටියගේ ෆයිල් එකක් එයා චෙක් කර කර ඉන්නවා. ඒ ෆයිල් එකේ මුලින්ම ඉන්න මයිකල්. එයාගේ සිරදඩුවම අවුරුදු 5යි. බැංකුවක් මංකොල්ල කාපු හින්දා. බෙන්ජමින් අවුරුදු 8ක් හමුදාවේ සේවය කරපු පුද්ගලයෙක්. එයා හුනේ හොරබඩු ළඟ තබාගෙන. ජෝන් බෲසි අපරාධ රැසකට අහුවෙච්ච අපරාධ කල්ලියක නායකයෙක්. ඒ වගේම එයාට මිනීමරුන් චෝදනාවක් තියෙනවා. චාල්ස් ඒ කියන්නේ අර සයිකෝකාරයා. අවුරුදු 60ක සිරදඬුවම තමයි එයාට නියම වෙලා තියෙන්නේ. ඒ දෙවෙන ගණයේ මිනීමරුමක් නිසා. ෆ්‍රෙනාන්ඩෝ සුක්‍රේ වසර 5ක සිරදඬුවමකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඩේවිඩ් සොරකමක් නිසා අහුවෙච්ච කෙනෙක් අවුරුදු 5ක සිරදඬුවමක්. තියඩෝර් ටීබැග් බැක්වෙල් ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්. පැහැර ගැනීම 6කට, දූෂණ කිරීම වලට, ඒ වගේම පළමු ගණයේ අපරාධ රැසකට. ඒ වගේම ලින්කන් බ්‍රෝස් උපජනාධිපතිගේ මල්ලි මරපු එකට තමයි එයාව අත්අඩංගුවට අරන් තියෙන්නේ. එයාව මරන්න ඉඳලා තියෙන්නේ ලබන සතියේ. එහෙම මේ ෆයිල් එක වහලා එයාලා කීයටද පැනලා ගියේ කියලා අහනවා. එතන ළඟ ඉන්න කෙනෙක් කියනවා රෑ 8ට තමයි පැනලා ගිහිල්ලා තියෙන්නේ කියලා. ඒත් එක්කම කියනවා ස්ක්‍රෝෆීල්ඩ් එයා ලින්කන්ගේ සහෝදරයා. එතකොට එයා තමයි මෙතන මොලකාරයා කියලා. ඒත් එක්කම කියනවා මට එයා සම්බන්ධව තියෙන හැම විස්තරයක්ම ඕනි කියලා. ඊළඟ සීන් එකේදී හිරකාරයෝ ටික ඔක්කොම දුවනවා පෙන්නනවා. ඒත් එක්කම එයාලගේ පස්සේ නිලධාරීන් පන්නනවා. ලින්කනුයි ජෝනුයි බෙන්ජමිනුයි තමයි පොඩ්ඩක් ඉස්සර වෙලා දුවන්නේ. ඒ කට්ටියට පස්සෙන් තමයි මයිකලුයි සුක්‍රේයි එන්නේ. එහෙමම ලින්කන් කෝච්චියක් පෙන්නලා කියනවා මේ කෝච්චියෙන් එහා පැත්තට කොහොම හරි පැනගමු කියලා. ඉතින් ජෝනුයි බෙන්ජමිනුයි ලින්කනුයි කොහොම හරි කෝච්චිය ඉස්සරහින් ගිහිල්ලා කෝච්චිය පාස් කරගෙන පාරෙන් එහා පැත්තට පැන ගන්නවා. ඒත් එක්කම සුක්‍රේයි මයිකලුයි දුවගෙන එනවා. සුක්‍රේ කියනවා මේක වේගෙන් යනවා වැඩි කියලා. මයිකල් සුක්‍රේට කියනවා එහෙනම් කෝච්චියට නගින්න කියලා. ඊට පස්සේ සුක්‍රේ කොහොම හරි කෝච්චියට නැග ගන්නවා. ඊට පස්සේ එහෙමම මයිකලුත් කෝච්චියෙ එල්ලෙනවා. ඒ වුණාට බෙලික්කාරයා මයිකල්ට වෙඩි තියන්න හදන්නේ. බෙලික්කාරයාගේ තුවක්කුව පත්තු වෙනවත් එක්කම ලින්කන් මයිකල්ව ඇදලා ගන්නවා. ඊට පස්සේ පාරෙන් එහා පැත්තට පනිනවා. බෙලික් පාරෙන් මෙහා පැත්තේ ඉඳන් එහා පැත්තෙන් යන හිරකාරයෝ දිහා බලාගෙන ඉන්නවා. ඒත් එක්කම එතනින් යන නිලධාරියෙක්ගේ ෂර්ට් එකෙන් අල්ලලා කෝහන උඩින් ආපු වාහනයයි අනිත් වාහන ටිකයි. ඒ නිලධාරියා කියනවා ඒව තෙල් ගහන්න ගියා කියලා. ඉතින් මෙතනින්ම Prison Break TV series එකේ season 2 එකේ පළවෙනි episode එක පටන් ගන්නවා. ඔයා තාමත් අපි subscribe කරලා නැත්නම් පල්ලෙහන් තියෙන රතු පාට subscribe button එක click කරන්න, ඊට හැන් තියෙන notification button එකත් on කරගන්න. එතකොට අපි අලුතින් video එකක් දාපු ගමන්ම ඔයාට notification එකක් එනවා. ඒත් එක්කම Patreon page එකට එකතුලා membership එකක් ගන්න කැමති කට්ටිය ඉන්නවා නම් පල්ලෙහ තියෙන Patreon page එකේ link එක. ඒකට ගිහිල්ලා membership එකක් ගන්න. Patreon page එකේ membership එක ගන්න ඔයාලට හැමෝටම කලින් මේ video බලන්න පුළුවන්. ඒ වගේම Patreon members ලා වෙනුවෙන් වෙනම video ටිකකුත් ඒකේ යනවා. ඉතින් ඔයාට ඒ වාසි ලබා ගන්න වගේම මට සහයෝගයක් දක්වන්නත් කැමති නම් ඔයාට පුළුවන් මගේ Patreon page එකේ සමාජිකයෙක් වෙන්න. ඒ වගේම මගේ social media හැම එකකම link පල්ලෙහන් තියෙනවා. ඒවත් follow කරන්න අමතක කරන්න එපා. එන like එකක් දාන ගමන්ම අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. ඊළඟ scene එකේදී Alexander මාධ්‍ය හමුවක් තියලා එතෙන්දී ආ කියනවා අපිට මේ පලා ගියපු කට්ටිය හොයාගන්න මහජනතාවගේ උදව් අවශ්‍යයි කියලා. එහෙමම යාළගේ ෆොටෝ ටිකකුත් මාධ්‍යයට පෙන්නනවා. එහෙමම ඊළඟ සීන් එකේදී අර කට්ටිය දුවලා දුවලා ඇවිල්ලා එකතැනක නවතිනවා. බෙන්ජමින් ජෝන්ට බනිනවා අර ප්ලේන් එක ගියපු එක ගැන. ජෝනුක් කියනවා උඹ කොහොමත් ඒක යන්නේ නෙවෙයි ඉන්දිය කියලා. බෙන්ජමින් කියනවා ඒත් එක්කම ස්ක්‍රෝෆීල්ඩ් මං දන්නේ නැහැ කියලා හිතනවාද උඹ යන්න හදන තැන කියලා. ඒත් එක්කම කියනවා උඹ යන්න අර වෙස්මෝලන්ගේ මිලියන 5 ගන්න කියලා. සුක්‍රේත් අහනවා මොන සල්ලිද ඒ කියලා. මයිකලුත් මොකුත්ම නොකිය පැත්තකට වෙනවා. ඊළඟ සීන් එකේදී ප්‍රධානීතුමා ඇලෙක්සැන්ඩර්ගෙන් අහනවා FBI එක මේක මාද්දරේ කියන්න හදිසි වැඩි නැද්ද කියලා අහනවා. ඇලෙක්සැන්ඩරු කියනවා මේක තාමත් ඔයාගේ යටතේ තියෙන්නේ. ඒ වුණාට දේශ සීමාව පැනනහම පස්සේ මේක ජාත්‍යන්තර එකක් බවට පත් වෙනවා කියලා කියනවා. ඒත් එක්කම ඇලෙක්සැන්ඩර් ප්‍රධානීතුමාට කියනවා මට මේක විනිවිදභාවයෙන් කරන්න ඕනි. දේශපාලන බලපෑමක් කිසිම විදිහකට මේකට ඇඟිලි ගහන්න බෑ කියලා කියනවා. ප්‍රධානීතුමාත් කියනවා දේශපාලන කිසිම බලපෑමක් මේකට සිද්ධ වෙන්නේ නැහැ කියලා. Alexander ඊට පස්සේ කියනවා මට ડોක්ටර් සාරත් එක්ක කතා කරන්න ඕනි කියලා. ප්‍රධානීතුමා කියනවා එයා මේකට සම්බන්ධ නැහැ කියලා. Alexander කියනවා එයා මේකට සම්බන්ධයි කියන්න සාධක තියෙනවා. මොකද එයා ගිලන් කාමරේ දොර ඇරලා ගිහිල්ලා තියෙන්නේ එයාලට පැනලා යන්න ලේසි වෙන්න. ප්‍රධානීතුමනි මට මේක කරන්න ඉඩ දෙන්න කියලා කියනවා. ප්‍රධානීතුමත් කියනවා එයා මේ වෙලාවේ කතා කරන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි ඉන්නේ කියලා. එහෙම ડોක්ටර් සාර පෙන්නනවා. එයා ඉන්නේ ගිලන් කාමරේක. එයාට ඔක්සිජන් පවා දීලා එතන ඉන්න කෙනෙක් ડોක්ටර්ගෙන් අහනවා එයාගේ තත්ත්වය කොහොමද කියලා. ඒ ડોක්ටර් කියනවා අපි කරන්න පුළුවන් උපරිමයේ කරා. ඉතුරු ටික එයාට බාරයි. එක්කෝ එයා සටන් කරලා ජීවිතේ බේරගනි.
එහෙම නැතුනොත් එයා මැරෙයි කියලා කියනවා එත් එක්කම එදෙන එතරින් ගියාන් පස්සේ ડોක්ටර් සාරට මතක් වෙනවා මයිකල් එක්ක විච්චි සිදුවීම් මනම් මනම් හැම එකක්ම එත් එක්කම ડોක්ටර් සාරට සිහිය එනවා එහෙමම ටී බෑග් පෙන්නනවා ටී බෑග් කූඩාරමක් ගහපු තැන පෙට්ටියක් ඕපන් කරලා ඒකේ තියෙන අයිස් ටිකක් එහෙම කනවා එත් එක්කම අර කූඩාරමේ ඉඳපු ජෝඩුවක් එළියට එනවා ටී බෑග් කැළඟ තියෙන ස්ක්‍රූප්පිනියක් අර ජෝඩුවට දික් කරනවා එතන ඉන්න කොල්ල කියනවා ඔයාට කැමති දෙයක් ගන්න කියලා ටී බෑග් එතන තියෙන අයිස් පෙට්ටිය අරගෙන යන්න හදලා ආයි හැරලා ඇවිල්ලා ඒ කොල්ලට කියනවා උඹ පොලිසියට එහෙම කතා කරලා තිබුණොත් මම උඹේ ඇස් එහෙම උගුල්ලනවා කියලා එහෙම මේ කොල්ලගේ තොප්පියත් අරගෙන ටී බෑග් එතනින් දුවලා යනවා ඊළඟ සීන් එකේදී ඇලෙක්සැන්ඩර් මයිකල්ගේ ෆොටෝ ටිකක් චෙක් කර කර බලනවා ඒකේ තියෙන්නේ මයිකල්ගේ පච්ච ටික ඇලෙක්සැන්ඩර් ළඟ ඉන්න එක්කෙනාගෙන් අහනවා මේ ටික කොටන්න කොච්චර වෙලාවක් යන්න ඇද්ද කියලා එයත් කියනවා පැය 200ක් විතර යන්න ඇති කියලා ඇලෙක්සැන්ඩර් කියනවා කොච්චර කාලයක් වුණත් මේ පච්ච කොටපු කෙනා මෙයත් එක්ක ගොඩ කාලයක් ගත කරලා තියෙනවා කියලා කියනවා එත් එක්කම කියනවා මේ පච්ච කොටපු කෙනාව හොයාගන්න කියලා එයත් ඒ ෆොටෝ ටික අරගෙන ඒ පච්ච කිටුවේ කවුද කියලා බලන්න එතනින් පිට වෙලා යනවා එත් එක්කම ඔය හැරින් බෙලික් යනවා ඇලෙක්සැන්ඩර් කරන වැඩේ බෙලික්ට කතා කරනවා බෙලික් කියනවා මට මාධ්‍ය සම්දර්ශන තියන්න වෙලාවක් නැහැ කියලා ඇලෙක්සැන්ඩර් කියනවා ඒක සම්දර්ශනයක් නෙවෙයි ඒක ටූල් එකක් ඔය බල්ල දාලා හොයනට වඩා ඉක්මනට ඒ කට්ටිය අපිට අල්ලගන්න පුළුවන් ඒ ටූල් එකෙන් කියලා කියනවා. බෙලික් කියනවා අපි යාළුවා අල්ලන්න දැන් හුඟක් ළඟයි. එහින්ද ඔයාලගේ උදව් ඕන නෑ කියලා කියනවා. ඇලෙක්සැන්ඩරුත් ඒත් එක්කම කියනවා ඔයාගේ පැහැදිලි කිරීම ඔයාව තවත් පරක්කු කරනවා කියලා. ඒත් එක්කම බෙලික් අපි මේක ගැන බලා ගන්නම් කියලා එතනින් පිට වෙලා යනවා. ඊළඟ සීන් එකේදී වෙරෝනිකා ටෙරන්ට් ස්ටේට්මන්ට් චෙක් කරනවා. එයාගේ ඇත්තේ ගන්න එකක්වත් තියෙනවද කියලා බලන්න. ටෙරන්ට් ස්ටේට්මන්ට් කියනවා මගේ ඇත්තේ කිසිම ආයුධයක් නැහැ කෙල්ලේ කියලා. වෙරෝනිකා ස්ටේට්මන්ට් ගේ ෆොටෝත් ගන්නවා. ස්ටේට්මන්ට් ඒවා කිසිම ගානකට ගන්න නැතුව ඔහේ ඉන්නවා. වෙරෝනිකා කියනවා ඔයාට කිසිම ගානක් නැහැ කෙනෙක් මැරෙන්න යන එක ගැන කියලා. ස්ටේට්මන්ට් කියනවා මම නෙවෙයි ලින්කන්ව තෝරගත්තේ වැරදිකාරයා විදිහට කියලා. වෙරෝනිකා අහනවා එහෙනම් කවුද? ඔයාගේ ජනාධිපති අක්කද කියලා අහනවා. ඒත් එක්කම වෙරෝනිකා කියනවා ඔයාට මේ හැමදේම නවත්තන්න තිබුණා කියලා. ස්ටේට්මන්ට් කියනවා මට බෑ. මම මෙතන හිරකාරයෙක් වගේ. වත් පස්ස දොරෙන් ඇතුළුණු වෙලාව ඉඳන් හිරකාරයෙක් වගේ තමයි කියලා කියනවා. ඒත් එක්කම වෙරෝනිකා ගිහිල්ලා එතන තියෙන දොර අරින්න ට්‍රයි කරනවා. ස්ටේට්මන්ට් ඇකිල්ලා කියනවා ඔකට ට්‍රයි කරාට කිසිම වැඩක් නැහැ. ඕවා පිටින් විතරයි අරින්න පුළුවන්. ඒ වගේම ඔය තින වීදුරු වෙඩි නොවදින වීදුරු කියලා කියනවා. ඒත් එක්කම කියනවා මේක ඇතුළට ආවනම් එළියට යෑමක් නැහැ කියලා. ඊළඟ සීන් එකේදී ලින්කන් කියනවා අපිට එයාලව හලන්න වෙයි කියලා. මයිකල් කියනවා අපිට ඒක කරන්න බෑ. එයාලා දන්නවා යූටා ගැන කියලා. ඒත් එක්කම කියනවා එයාලා අහුනොත් හැම එකක්ම වමාරයි. අපි කොහෙද යන්නේ කියලා එයාලා උන්ට කියයි කියලා කියනවා. අපිට නිදහස තහවුරු වෙනකන් ඉන්න වෙනවා. අපි යූටා වල වැඩේ කරලා එතනින් එහාට මොනවද කරන්න කියලා හිතනකම්ම ලින්කන් මයිකල් ගෙන් අහනවා ඔයා ඇත්තටම හිතනවද එතන සල්ලි ඇති කියලා. මයිකල් කියනවා එයාට අන්තිම මොහොතේ බොරු කියන්න හේතුවක් නැහැ කියලා. මං හිතන්නේ අපි ඒ සල්ලි අරන් මෙක්සිකෝව හරහා යනවා. ගන්නවා දෙවෙනි පන්තියේ බස් එකක්. යනවා පැනමා වලටම. ලින්කන් අහනවා ඔයා ඇත්තටම කරන්න ඉන්නේ කිමුදුන් ෂොප් එකක්ද කියලා. මයිකල් කියනවා ඔව්. මට දැන් ගාණක් නැහැ ඊළඟ අවුරුදු 10 20ම පීනන්න වෙයි කියලා. ලින්කන් ඊට පස්සේ කියනවා අපි රටේ මැදට ඇවිල්ලා ඉන්නේ. අපිට පැනමා වලටවත් යූටා වලටවත් උදව්වක් නැතුව යන්න විදිහක් නැහැ කියලා කියනවා. මයිකල් කියනවා වෙරෝනිකාට අපිට උදව් කරන්න බෑ කියලා. ලින්කන් කියනවා ඔයා කොහොමද එහෙම කියන්නේ? අපිට සල්ලි නෑ, ඇඳුම් නෑ. මෙහෙම කියනකොට මයිකල් කියනවා මම මේ හැම එකක්ම අරන් ඉවරයි කියලා. ලින්කන් ඊට පස්සේ කියනවා මං හිතුවේ ජෝන් බෲස්ගේ ප්ලේන් එක තමයි සැලසුම කියලා කියනවා. මයිකල් කියනවා ජෝන්ගේ ජෙට් එක තමයි ප්ලෑන් ඒ. අපිට ඕනි කරන හැම දෙයක්ම ගබඩාවක තියෙනවා කියලා කියනවා. ලින්කන් කොහෙද කියලා අහද්දි මයිකල් එයාගේ පච්චේ දිහා බලනවා. ඊළඟ සීන් එකේදී ඇලෙක්සැන්ඩර් මයිකල්ගේ පච්චේ කොටපු කෙල්ලත් එක්ක කතා කර කර ඉන්නවා. ඇලෙක්සැන්ඩර් අහනවා එතකොට වාහන වේද මේක ඩිසයින් කරේ කියලා. ඒ කෙල්ල කියනවා මං පච්චේ කෙටුව විතරයි. ඒ ඔක්කොම සැලසුම් කරේ එයා කියලා කියනවා. ඇලෙක්සැන්ඩර් ඒත් එක්කම දකිනවා අකුරු ටිකක් ගහපු පච්චේක ෆොටෝ එකක්. ඒත් එක්කම ඇලෙක්සැන්ඩර් කියනවා හරි එහෙනම් මම ඔයාලට කෝල් එකක් පස්සේ දෙන්නම් කියලා ඒ කෙල්ලව එතනින් යවනවා. ඒත් එක්කම ඇලෙක්සැන්ඩර් එතනින් ඉන්න සහකාරියකට කතා කරනවා. ඒ සහකාරියට කතා කළා බන්ධනාගාරයට එන්න තියෙන පාරවල්වල නම් අහගන්නවා. ඒ සහකාරිය කියනවා ඉංග්ලිෂ් ෆිට්ස් පර්සි කියලා. ඉතින් ඒ නම් තුනත් අර ඇලෙක්සැන්ඩර් බලපු පච්චේ තියෙන ෆොටෝ එකේ තියෙනවා. ඊළඟ සීන් එකේදී මයිකල් ගෙන් කට්ටිය අහනවා ඊළඟට අපි මොකද්ද කරන්න කියලා. මයිකල් කියනවා අපි හිරකාර විදියට නැතුව සිවිල් පුරවැසියෝ වගේ ඉන්න පුළුවන් තැනකට යන්න ඕනි කියලා. ඒත් එක්කම බෙන්ජමින් කියනවා ස්ක්‍රෝෆීල්ඩ් මේ ප්‍රහෙලිකාව විසඳන්න කියලා. ඒත් එක්කම සුක්‍රේ කට්ටියටම කතා කරනවා. බලනකොට පොඩි කෙල්ලෙක් ඒ කට්ටිය ඉස්සරහා ඉන්නවා. ඒ පොඩි කෙල්ල අහනවා ඔයාලා මොකද්ද මෙතන කරන්න කියලා. බෙන්ජමින් කියනවා අපි මාළු බාන්න ආවා කියලා. ඒ පොඩි කෙල්ල අහනවා බිලි පෙත්තක්වත් නැතුවද ආවේ කියලා. සුක්‍රේ කියනවා ඔව් අපි අතින් අල්ලන්න ආවේ කියලා. මයිකල් ඒත් එක්කම අහනවා මෙතන වැදගත්ම දේ
ඔයා මොකද්ද මෙතන කරන්න කියලා අහනවා. ඒ පොඩි කෙල්ල කියනවා දඩයම් කරන්න ආව කියලා. එත් එක්කම මේ පොඩි කෙල්ලගේ තාත්තද කොහෙද ඇවිල්ලා උඹලා නේද ෆොක්ස් රිවර් එකෙන් පැන්නේ කියලා හෙල්ලෙන්නවත් එපා කියලා තුවක්කුව දික් කරනවා. ජොන් එකපාරටම අර පොඩි කෙල්ල අල්ලගෙන එයාගේ තුවක්කුව දික් කරනවා ඒ පොඩි කෙල්ලට. ඊට පස්සේ ඒ කෙල්ලගේ තාත්තට කියනවා ඔය තුවක්කුව බිම දාපන් නැත්නම් මම මේ පොඩිය කිටි වෙඩි තියනවා කියලා. අනික් කට්ටිය ජොන්ට කියනවා ජොන් ඔය තුවක්කුව බිම දාන්න කියලා. ඒත් ජොන් කිසිම දෙයක් අහන්නේ නැහැ. අර කෙල්ලගේ තාත්තත් තුවක්කුව බිමට පාත් කරන්නෙම නැහැ. ඒ හින්දා ජොන් 1 2 3 කියලා ගණන් කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම අර තාත්තා තුවක්කුව වීසි කරනවා. සුක්‍රේ ගිහිල්ලා තුවක්කුව ගන්නවා. ඒත් එක්කම ජෝන් අර කෙල්ලව බිමින් තියලා තාත්තා ළඟට යන්න කියනවා. ඒත් එක්කම මේ මිනිස්සයා කියනවා මං ඔයාලා ගැන කාටවත් කියන්නේ නැහැ. ඔයාලට යන්න පුළුවන් කියලා. මයිකල් අහනවා ඔයා ආපු වාහනේ කෝ කියලා. ඒ මිනිස්සයාත් වාහනේ තියෙන තැන කියනවා. ඒත් එක්කම මයිකල් යතුරු ඉල්ලගෙන ඒ වාහනේ දිහාවට යනවා. ඒත් එක්කම FBI කේ සමාජිකාවත් ඩොක්ටර්ගෙන් ප්‍රශ්න අහනවා. එයා කියනවා ඔයා උදව් කරලා තියනවා පැනලා යන්න. එයා අහනවා ඔයා මයිකල් ස්ට්‍රෝෆීල්ඩ් එක්ක ලින්ක් එකව ආශ්‍රය කරලා තියනවද කියලා. ඩොක්ටර්ත් කියනවා නැහැ කියලා. එහෙනම් එහෙම ආසාවක් තිබුණද කියලා අහනවා. ඒත් නැහැ කියනවා. ඒත් එක්කම ඒ FBI එකේ සමාජිකාව කියනවා හිරගෙදරින් 7 දෙනෙක් පැනලා කියලා. ඩොක්ටර්ත් අහනවා තව කවුද කියලා. ඊළඟ සීන් එකේදී ටී බෑග්. එයා මෙඩිකල් සෙන්ටර් එකකට ඇවිල්ලා. එතනින් ඩොක්ටර් කියනවා අද අපි වහලා කියලා. ටී බෑග් කියනවා ඒක මට අදාළ නැහැ. මේක මෙඩිකල් සෙන්ටර් එකක් නේද කියලා අහනවා. ඒ ඩොක්ටර්ත් කියනවා ඔව්. ඒත් සත්තුන්ට කියලා කියනවා. ඒත් එක්කම ටී බෑග්. එයාගේ කැපිච්ච අත මේසෙ උඩින් තියනවා. ඒක දැකලා ඩොක්ටර් කලබල වෙනවා. දෙයියනේ වාර ප්‍රතිකාර අවශ්‍යයි. ඉන්න මං කාට හරි කෝල් කරලා මෙතෙන්ට ඇම්බියුලන්ස් එකක් ගෙන්න ගන්නම් කියලා කියනවා. ටී බෑග් එකේ ස්ක්‍රූපිනිය අර ඩොක්ටර්ගේ බෙල්ලෙන් තියනවා. ඒ ඩොක්ටර්ත් අහනවා වාට මොකද්ද වෙන්න ඕනි කියලා. ටී බෑග් කරන වෙලේ අර අයිස් පෙට්ටිය ඇරලා පෙන්නනවා. ඒක එයාගේ අත තියනවා. ඊළඟ සීන් එකේදී බෙන්ජමින් ජෝන්ට බැන බැන යනවා අර පොඩි කෙල්ලව අල්ලගෙන එයාව බය කරාට. බෙන්ජමින් කියනවා මටත් ඒ වයසේ කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ල කොච්චර බය වෙන්නේ නැද්ද ගගා කෑ ගගහා යනවා. ඊට පස්සේ ජෝන් කියනවා උඹට වගේම මටත් කෙල්ලෙක් ඉන්නවා. ඒ වුණාට මම මේ වෙලාවේ එක කරේ නැත්තම් අපි මෙහෙම යයිද කියලා අහනවා. ඒත් එක්ක මයිකල් ලින්කන්ට කියනවා ඔතනින් වමට දාන්න කියලා. බෙන්ජමින් කියනවා පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. මගේ වයිෆ් එහෙම ඉන්නේ දකුණු පැත්තේ. එයාලා ඉන්නේ චිකාගෝ වල. ඔයාලා දන්නේ නැද්ද කියලා අහනවා. ජෝන් කියනවා ඔයා විතරක් නෙමෙයි ඒක දන්නේ. එයාලත් ඒක දන්නවා ඇති කියලා කියනවා. ඔයා හිතනවාද එයාලා ඔයාට ගෙදෙට්ට එන්න දෙයි කියලා. ඒත් එක්කම සුක්‍රේත් කියනවා මට මගේ කෙල්ලව බලන්න යන්න ඕනි. එයා ප්‍රෙග්නට් කියලා. ජෝන් කියනවා උඹේ කෙල්ලගේ අදහස පොඩ්ඩක් දැන්ටවත් නවත්ත ගනින්. එහෙම නැත්තම් ඒක උඹව දුර්වල කරනවා කියලා කියනවා. ඒත් එක්කම බෙලික්කාරයා පෙන්නනවා. බෙලික්කාරයා ළඟට ආරක්ෂක නිලධාරියෙක් ඇවිල්ලා කියනවා ස්ක්‍රෝෆීල් හිරේ එන්න කලින් ගොඩක් වියදම් කරලා තියෙනවා. ඇයි චිකාගෝ වල ඉන්න කෙනෙක් හැමතිස්සෙම මෙහෙට ඇවිල්ලා හුඟක් වියදම් කරන්නේ? මේ හැමතැනකම මාසයක් ඇතුළු තුළ කාර් හොදන්න, වොයිස් මේල් යවන්න, ගබඩා කරන්න, කාර් කුලියට ගන්න, අපි මිනිස්සු ටිකක් දැම්ම ඒ ගැන හොයන්න. ඒත් එක්කම තව ආරක්ෂක නිලධාරියෙක් බෙලික්ට ඇවිල්ලා කියනවා අපිට පොඩි ආරංචියක් ලැබුණා. ක්‍රමරෙක් වල දඩයක්කාරයෙක් දැකලා තියෙනවා හිරකාරයෙ 5 දෙනෙක් දුවනවා. එහෙම කියද්දිම බෙලිකුත් එතනින් දුවනවා. එහෙමම ඇලෙක්සැන්ඩරුයි තව කෙනෙකුයි මයිකල් හිරේ යන්න කලින් මාස 2කට කලින් ඉඳපු තැනට එනවා. එතනින් අනික් කෙනා ඇලෙක්සැන්ඩර්ට කියනවා අම්මා මැරුණාන් පස්සේ තාත්තා දාලා ගිහිල්ලා කියලා කියනවා. ඇලෙක්සැන්ඩරු කියනවා එයාට කවුරුත්ම නැහැ. ඉන්නේ සහෝදරයා විතරයි. එහෙම කියලා බිත්තිය අත ගන්නවා. බිත්තිය අල්පෙනිත විලින් ඇන්න වගේ හිල් හිල් තියෙනවා. ඒ හින්දා එයා ප්ලෑන් කරා එයාගේ සහෝදරයව බේරගන්න. මයිකල් ගහපු ප්ලෑන් ටික ඇලෙක්සැන්ඩර්ට නිකන් පේනවා පේනවා වගේ පෙන්නනවා. එහෙමම ඇලෙක්සැන්ඩර් කියනවා පල්ලැහැ තියෙන ගඟ කිමුදුන් ගරුව දාලා චෙක් කරන්න කියලා. ඊළඟ සීන් එකේදී වෙරෝනිකා ඒ ගේ හැමතැනම ඇවිදිනවා සිග්නල් හොය හොය. ස්ටේට්මන් උත් කියනවා මේ ගෙදර එක තැනකටවත් සිග්නල් නැහැ කියලා. වෙරෝනිකා කියනවා ස්ටේට්මන් වා පොඩ්ඩක් කටවහගෙන ඉන්නවද කියලා. ස්ටේට්මන් කියනවා මම මේ කියන්නේ වාගේම හොඳටයි. මේ මිනිස්සු හරියට ජාලයක් වගේ කියලා කියනවා. වාගේ මුරණ්ඩුකමෙන් වාව අමාරුවේ වටනවා කියලා කියනවා. ඒත් එක්කම වෙරෝනිකා කියනවා මට නම් තේරෙන්නේ බයගුල්ලෙක් Tamanව සාධාරණීයකරණය කරගන්න හදනවා වගේ කියලා කියනවා. ස්ටේන්මන් කියනවා මම පාරෙන් ඉවත් වෙලා සද්ද නැතුව හිටියොත් මම පණ පිටින් ඉඳීවි. වෙරෝනිකා කියනවා හුලගක්ක වදින් නැති කාමරයකට කොටු වෙලා හැමදේම යකාට ගීදෙන් කියලා නිකන් බලන් ඉන්නවද කියලා අහනවා. ස්ටේන්මන් කියනවා සොයන් ආරක්ෂාව කියලා කියන්නේ හොඳ අභිප්‍රායක් කියලා. ඒත් එක්කම වෙරෝනිකාගේ ෆෝන් එකට සිග්නල් පොඩ්ඩක් අහු වෙනවා. වෙරෝනිකා අනිත් පැත්ත හැරිලා කෝල් එකක් ගන්න හදනවා. ස්ටේන්මන් එතන තිබුණු පෙට්ටියකින් තුවක්කුවක් අරගෙන වෙරෝනිකාට දික් කරනවා ඕක කරන්න එපා කියලා. ඊළඟ සීන් එකේදී බෙලික්කාරයා අර දඩයක්කාරයාගේ ළඟට ගිහින් අහනවා එයාලා කොයි පැත්තටද ගියේ කියලා. ඒ දඩයක්කාරයා කියනවා ඕස්වේගෝ පැත්තට ගියේ කියලා. ඒත් එක්කම බෙලික් එතනින් ආරක්ෂක නිලධාරියට කියනවා ස්ක්‍රෝෆීල්ඩ්ගේ ක්‍රෙඩිට් කාඩ් වල විස්තර ටික දෙන්න කියලා. ඒත් එක්කම මේ විස්තර ටික බෙලික්කාරයා බලනවා. ඒ කොලේ එක තැනක තියෙනවා ඇලන් සෙල්ෆ් ස්ටෝරේජ් කියලා.
බෙලික්කාරය එකතකල කියනවා උන් හදන්න අපි අන්දන්න නැද කියලා කොල්ලනේ අපි ඔස්වේගෝ යනවා කියලා එතනින් යනවා ඊළඟ සීන් එකේදී ડોක්ටර් සාරාව බලන්න එයාගේ සහකාරිය ඇවිල්ලා එයා ඇවිල්ලා ડોක්ටර් සාරගෙන් සමාව ඉල්ලනවා ඒ ડોක්ටර් සාර කියනවා ඔයා මගෙන් සමාව ඉල්ලන්න ඕනේ නැහැ කියලා ඊළඟ සීන් එකේදී මයිකල් අර වයසක මිනිස්සයා ගැන කල්පනා කර කර එන අප්ෂෙට් එකෙන් යනවා ඒත් එක්කම සුක්‍රේ යාව සනසනවා ලින්කන් අහනවා අස්වීගෝ තව කොච්චර දුරයිද කියලා මයිකලු කියනවා තව පොඩ්ඩ දුරයි කියලා ඊළඟ සීන් එකේදී වෙරෝනිකා ස්ටේට්මන්ට් කියනවා ඔයා මාව මෙතන මැරුවොත් වාත් මේක ඇස්සේ හිර වෙනවා කියලා ස්ටේට්මන්ට් උත් කියනවා මම මේක ඇස්සේ ආරක්ෂිතයි කියලා වෙරෝනිකා ආයික් කියනවා ඒත් ඔයා හිරකාරෙක් වගේ කියලා ස්ටේට්මන්ට් කියනවා මං එලියට අඩියක් කර තිබ්බොත් මම ජීවත් වෙනකන් නැහැ කියලා බලන්න මන්දිහා මං යකෙක් වගේ මං මගේ පවුල කැප කරා මගේ දත් ටික පවා මං දවසම බෙහෙත් බිබී ඉන්නේ හරියට මන්දබුද්ධිකෙක් වගේ වෙරෝනිකා කියනවා මේක ඔයාගෙන කතාවක් නෙවෙයි කියලා ඒත් එක්කම බ්ලැක්ෆුට් වල ආරක්ෂක අංශයට කෝල් එකක් ගන්නවා වෙරෝනිකා කෝල් එකක් දීලා කියනවා මං වෙරෝනිකා බ්ලැක්ෆුට් වල කෙරෝලෙම තියෙන ගෙදෙට්ට දැම්ම වාහන ටිකක් එවන්න කියලා කියනවා ඒත් එක්ක මේ ආරක්ෂක අංශෙන් අහනවා ඔයා මේ කතා කරන්නේ මොකක් හරි කේස් එකක් පිළිබඳවද කියලා වෙරෝනිකාත් කියනවා ඔව් ජනාධිපතිගේ ඝාතනය සම්බන්ධයෙන් කියලා ඊළඟ සීන් එකේදී ටී බෑග් එකක ඉන්න ડોක්ටර් කියනවා මට මේක කරන්න බෑ ඔයා විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕනි කියලා ඒ ටී බෑග් කියනවා ඔයා මේ දොරෙන් යන්න කලින් මට වාගේ බෙල්ල කපන්න පුළුවන් ඒත් එක්කම මං වාගේ නම දැක්කා මට එකෙන් හොයාගන්න බැරි වෙනකන් නෑ වාගේ වයිෆ් ගැන ඊට පස්සේ ડોක්ටර් කියනවා හරි එහෙනම් මම මේක කරන්නම් කියලා ඒත් සිහිය නැති කරන්න ඕනි කියලා කියනවා ටී බෑග් කියනවා ඔහේ හිතනවද මම මෝඩෙක් කියලා එහෙම කරන්න ඕනේ නැහැ කියලා කියනවා ඊළඟ සීන් එකේදී ඇලෙක්සැන්ඩර් කියනවා ස්විස්සර් කියලා කියන්නේ ජල නල ආයතනයක් එයාලා තමයි ටොයිලට් එක හැදුවේ ස්කෝෆීල්ඩ් පැනල ගිය තැන කූඩුවේ ඇලන් කියන ඇනේ තමයි ඒ වැඩේට ගැලපෙන මේක ඒකම මෙතන තියෙනවා ඒකනම් මාරයි කියලා කියනවා එතනින් අනික් පුද්ගලයා ඒ පච්ච ටික දිහා බල්ලා කියනවා රිප් චාන්ස් වුඩ් කියලා තනක් තියනවාද මේ ආසන්නයේ කියලා ඒත් එක්ක මෙතන ඉන්න FBI සමාජිකයෙක් කියනවා DOC ලා යනවා ආස්වීගෝල දින ගබඩාවකට කියලා ඉතින් එතන කට්ටියම ඉක්මනින් මෙතනින් යනවා ඊළඟ සීන් එකේදී බෙලික් කෙනවා කාර් එකකින් එතන ඉන්න ආරක්ෂක නිලධාරිය බෙලික්ට කියනවා කැප්ටන් මෙතන ඉන්න මැනේජර් කියනවා මයිකල් ස්ක්‍රෝෆීල්ඩ් 164 වෙනි එක කුලියට ගත්තා කියලා එතන තාම භාවිතයේ තියනවලු අපි කට්ටියව දාලා තියෙන්නේ 8 වෙනි වීදියේයි 3 වෙනි වීදියේයි ඒ වගේම පටු පාරවල්වලත් කැප්ටන් උන් මෙතන ඉන්නවා නම් අපි උන්ව කූඩුවට දාමු කියලා කියනවා බෙලික් කියනවා එකෙක් හරි දඟලගෙන ආවොත් අපි උන්ට හිල් වෙන්න වෙඩි තියමු කියලා එතෙන්ට අර ඇලෙක්සැන්ඩර් කාර්යයත් එනවා බෙලික් කාර්යයා ඇලෙක්සැන්ඩර් ළඟට ඇවිල්ලා කියනවා මේ වැදගත් එකෝ මේ වැඩේ මම බලා ගන්නම් ඇඟිලි ගහන්න නැතුව ඉන්න කියලා කියනවා ඊළඟ සීන් එකේදී ඇලෙක්සැන්ඩර් කාර්යයා අර මයිකල්ගේ පච්චති පිච්ච නම එයාගේ පොතක ලියාගෙන මේ තැනගෙන තොරතුරක් නැද්ද කියලා අහනවා. එතන ඉන්න අනික් එක්කෙනා කියනවා "ඔහොම තැනක් මුළු ඇමරිකාවෙම නෑ. ඒ වගේම වෙන කිසිම රටකත් නැහැ" කියලා කියනවා. මයිකල් එහෙම ඉන්නේ ගබඩාවක් අස්සේ. ඒත් එක්කම එළියේ බෙලික් කාර්යය හැමත් එනවා. මයිකල් හැමෝටම සවලත් දෙනවා. ඒත් එක්කම එළියේ අර මයිකල් කුලියට ගත්ත කියන ගබඩා කාමරයේ ඉස්සරහා බෙලික් කාර්යය හැම තව කට්ටියත් එක්ක තුවක්කු දික් කරගෙන ඉන්නවා. ඔය එක්ක මයිකල් ගබඩාවේ ඇතුළේ ඉඳන් දොර අරිනවා. ඒත් එක්කම පොලිසියනුත් එළියේ ඉඳන් දොර අරිනවා. පොලිසිය එළියේ ඉඳන් දොර ඇරියට එයාලා ඇරලා තියෙන වෙන දොරක්. ඒක ඇස්සේ බලු බල්ලෙක්වත් නැහැ. එතන ඉන්න පොලිස්කාරයෙක් කියනවා මේ බැල්ලිගේ පුතාලා අපිව අන්දලා කියලා. මයිකල් ඉන්නේ වෙනම දිහාවක. එයා එහෙ ගබඩාවේ දොර වහනවා. එහෙමම වහලා එන්නේ සොහොනට. සොහොනට ඇවිල්ලා එතන තියෙන වලක් හාරන්න පටන් ගන්නවා. බෙලික් ඇලෙක්සැන්ඩර් ළඟින් යනකොට කියනවා එක වචනයක්වත් කතා කරන්න එපා කියලා. ඇලෙක්සැන්ඩර් බෙලික්ගේ පස්සෙන් යන ඔෆිසර්ට කතා කරනවා. ඇලෙක්සැන්ඩර් එකපාර්ට්නම් බලන්නේ ඒ ඔෆිසර්ගේ නම. ඒ ඔෆිසර්ගේ නම රිවර්ස්. ඒත් එක්කම ඇලෙක්සැන්ඩර්ට මතක් වෙන්නේ අර ටැටූ එක. ඇලෙක්සැන්ඩර් කියනවා "හරි, ඔයාට යන්න පුළුවන්. මුකුත් නැහැ" කියලා කියනවා. ඊට පස්සේ ඇලෙක්සැන්ඩර් එතන ඉන්න එක්කෙනාට කියනවා "ඒක තැනක් නෙවෙයි, ඒක නමක්" කියලා කියනවා. ඒත් එක්කම කියනවා "ගන්න ජනසංඛ්‍යා ලේඛනය මේ රටේ තියෙන" කියලා. එහෙමම ඊළඟ සීන් එකේදී අර සොහොනේ හාරපු වලෙන් කවරයක් ගන්නවා. එහෙමම එකපාරම ඇලෙක්සැන්ඩර් කියනවා අපිට දැම්ම තැනකට යන්න තියෙනවා දැම්ම යමු කියලා. එහෙමම සොහොන පෙන්නනවා මේ ඇඳුම් ටික මටයි ලින්කන්ටයි සතියකට ඇති වෙන්න මම ගත්තේ කියලා. ඒත් දැන් ඒවා පස් දෙනෙක් අතර බෙදා ගන්න ඕනි. මං කිව්වා වගේම අපි හිරකාරයෝ විදියට නැතුව සමාජීය මිනිස්සු විදියට ඉන්න ඕනි දැන්. එහෙම කිය කිය එයාලා ඇඳුම් මාරු කරන්න පටන් ගන්නවා. සමහර කට්ටියට ඇඳුම් තදයි සමහර කට්ටියට වැඩි මේ වගේ ප්‍රශ්නත් තියෙනවා. ඒත් එක්කම මයිකල් ලින්කන්ට බෑග් එකක් එවනවා. ලින්කන් අහනවා මේකේ මොනවද තියෙන්නේ කියලා. මයිකල් කියනවා සල්ලි, පාස්පෝර්ට්, පෙරගෙවුම් කාඩ් මෙන්න මේ වගේ දේවල් කියලා. ලින්කන්ගේ පාස්පෝර්ට් එහෙම පොඩ්ඩක් චෙක් කරලා බලනවා. ඒවැ නම් මෙහෙම ඔක්කොම වෙනස් කරලා තියෙන්නේ. ඒත් එක්කම ලින්කන්ට යතුරුකුත් අම්මෙනවා. මයිකල් කියනවා ওই කාර් එක තියෙන්නේ තව ආර 100ක් ඈතින් කියලා. ලින්කන් ආයි අහනවා ඒක අපි දෙන්නටද නැත්නම් පස් දෙනාටමද කියලා.
මයිකල් කියනවා අපි දෙන්නට කියලා. ආයිත් ලින්කන් අහනවා එයාලා දන්නවද කියලා. මයිකල් උක් කියනවා නැහැ කියලා. ඒත් එකම සුක්‍රේ කියනවා කවුද කට්ටියක් එනවා කියලා. ඒ වාහනෙන් එන්නේ ඇලෙක්සැන්ඩර් කාර්යා. කට්ටියත් එක්ක හොරෙන් හැංගිලා බලන් ඉන්නවා. ඇලෙක්සැන්ඩර් එහෙමම එන්නේ අර කට්ටිය හාරපු වල ළඟට. සුක්‍රේත් කට්ටියටම යං කියාගෙන එතනින් දුවනවා. බෙන්ජමිනුත් අහනවා එයා කොහොමද ඒක දැනගත්තේ කියලා. මයිකල් එකපාරටම දුවන්න යන්නේ නැහැ. මයිකල් හොඳට ඇලෙක්සැන්ඩර් දිහා බලාගෙන ඉන්නවා. ඇලෙක්සැන්ඩර් එයාගේ පෑන ගලවලා ඒකෙන් පෙත්තක් අරගෙන ඒක කටේ දා ගන්නවා. ඒත් එක්කම ඇලෙක්සැන්ඩර් දකිනවා මයිකල් දුවනවා. ඇලෙක්සැන්ඩර් උත් එයාගේ තුවක්කු අරගෙන ඒ කට්ටියගේ පස්සෙන් දුවන්න පටන් ගන්නවා. කට්ටියම රේල් පීල්ලකින් එහා පැත්තට පැනලා ඒ කට්ටිය මිනිස්සු ඉන්න ගොඩටම යනවා. ඊට පස්සේ මයිකල් කියනවා අපි සාමාන්‍ය මිනිස්සු ඒ විදියටම හැසිරෙන්න කියලා. ඇලෙක්සැන්ඩර් උත් පාර හැමතැනම බලනවා. ඒත් එයාට හොයාගන්න වෙන්නේ නැහැ. ඊළඟ සීන් එකේදී ස්ටේන්මන් කියනවා මට එළියට යන්න බෑ. එයාලා මගේ මූණ දැක්ක ගමන් මාව මරලා දායි කියලා කියනවා. වෙරෝනිකා කියනවා එහෙම වෙන්නේ නැහැ. ඔයාගේ මූණ දැක්ක ගමන් ඒ කට්ටිය මේ ඔක්කොම ඉවරයි කියලා කියනවා. ඒත් එක්කම වෙරෝනිකා කියනවා මං ඔයාට පොරොන්දු වෙනවා. මං ඔයාගේ පරණ ජීවිතේ ආයි ලබා දෙනවා කියලා කියනවා. ඒත් එක්කම ලින්කන් වෙරෝනිකාට කෝල් එකක් ගන්නවා. ලින්කන් කියනවා අපි පැන්න කියලා. වෙරෝනිකා කියනවා දෙවියන්ට ස්තුති වෙන්න ඕනි. මං දැක්ක නිවුස් වලින් මං ටෙරන් ස්ටේට්මන්ට් එක හොයාගත්තා. මං දැන් ඉන්නේ එයාත් එක්ක. ලින්කන් එයා ජීවතුන් අතර කියලා කියනවා. ඒත් එක්කම එළියෙන් ආරක්ෂක අංශිනුත් ඇවිල්ලා ඉන්නවා. වෙරෝනිකා කියනවා ඉක්මනටම මේ දොර අරින්න කියලා. ඒත් එක්කම වෙරෝනිකා ස්ටේට්මන්ට් කියනවා යන්න ලෑස්ති වෙන්න කියලා. අර ආරක්ෂක නිලධාරින්ගෙන් එක්කෙනෙක් ඒත් එක්කම ගේ අස්සට එනවා. ඇවිල්ලා කියනවා වෙරෝනිකාට ෆෝන් එක අයින් කරන්න කියලා. ඒත් එක්කම ටෙරන් ස්ටේට්මන්ට් පොඩ්ඩක් එහාට වෙන්නත් කියලා කියනවා. ඊට පස්සේ එක පාර්ට්ම වෙඩි තියාගෙන යනවා. ලින්කනුත් මාර විදියට කලබල වෙනවා. මයිකලුත් ලින්කන් ළඟට දුවගෙන එනවා. ඒත් එක්කම වෙරෝනිකාව පෙන්නනවා. ලින්කන්ගේ නිදහස වෙනුවෙන් හැමතිස්සම වැඩ කරපු වෙරෝනිකා මැරිලා. හිරෙන් ආපු ගමන් ලින්කන්ටයි වෙරෝනිකාටයි එකට ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා ඔයාලා හිතන්නේ නැති. ඒත් එක්කම අර වෙඩි තියපු මිනිස්සයා ටෙරන් ස්ටේට්මන්ට් කියනවා මං හිතුවා දන්නව ඇති කියලා මෙහෙ ඉඳන් එන හැම කෝල් ලෑම්ම අපිට එන්නේ කියලා. මේක සාමූහික බිමක් මතකද? ඒ වගේම මෙතන තිබිලා වාගේ සෙල්ලම් බඩුවකුත් අම්මුණා. ඒක වාට තහනම් දෙයක්. ඔයා මට කියනවාද ඔයා කොහොමද ඒක මෙහෙට ගෙනාවේ කියලා අහනවා. ස්ටේමනුත් කියනවා මං ඒක ගෙනාවා මං මෙහෙට එද්දිම කියලා. එයාත් අහනවා මොකටද කියලා. ස්ටේන්මන් කියනවා ආරක්ෂාවට කියලා. ආයතරය කියනවා ඒකට තමයි අපි ඉන්නේ කියලා. එහෙම කියලා එයා එතනින් යනවා. ටෙරන්ටි ස්ටේන්මන් වාහනේ දිහා බලාගෙන ඉන්නවා. එහෙමම ඩොක්ටර් සාරා එයාගේ බෑග් එක බලද්දි අර මයිකල් හදන කුරුල්ලෙක් එතන ඉන්නවා. ඒකේ පණිවිඩයත් ලියලා තියෙනවා මේ හැම දෙයකටම ප්ලෑන් එකක් තියෙනවා කියලා. එහෙමම ඇලෙක්සැන්ඩර් කියනවා ස්කෝෆීල්ඩ්ගේ හැම ප්ලෑන් එකක්ම තියෙන්නේ එයාගේ ඇඟේ කියලා. කොහොමද හිරෙන් එළියට යන්නේ? කොහොමද අතුරුදහන් වෙන්නේ ඊට පස්සේ කියලා? ඒ හැම දෙයක්ම මෙතන තියෙනවා. මට ඒක ඔයාට පොරොන්දු වෙන්න පුළුවන්. එකම ප්‍රශ්නේ අපි කොහොමද වෙලාව හරියට දැනගන්නේ කියන එක. මේ හැමදේම ස්කෝෆීල්ඩ්ගේ ඔළුවේ තියෙන්නේ. එයා කොහෙද යන්න ලෑස්ති වෙන්නේ? එයා කොහොමද එතෙන්ට යන්නේ සැලසුම් කරන්නේ? ඉතින් වෙලාව ආවම ඒකයි එයා එතනින් යන්නේ. ඉතින් අපිට තියෙන්නේ එයා එනකම් බලන් ඉන්න කියලා කියනවා. මයිකල්ගේ පච්චේ මුළු බිත්තිය පුරාම අලවලා තියෙන්නේ. එහෙමම පෙන්නනවා මයිකලුත් එයාගේ මාංචෝ ගලවලා ඒක බිම දානවා. ඉතින් මෙතන ප්‍රිෂන් බේ ටීවී සිරස් එකේ දෙවෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එකත් ඉවර වෙනවා. අද වීඩියෝ එකේ ඔයාලට දැනෙච්ච සුපිරිම තැන ඔයා අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් එකක් විදිහට සඳහන් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එහෙවුත් දාගෙන යන්න. ඒ වගේම ප්‍රිෂන් බ්‍රේක් ගැන නොදන්න යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරලා ප්‍රිෂන් බ්‍රේක් ගැන කියලා දෙන්න. එහෙනම් ප්‍රිෂන් බ්‍රේක් දෙවෙනි සීසන් එකේ දෙවෙනි එපිසෝඩ් එකකින් හම් වෙනකන් මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.